අයුබෝවන් දුෂානිස් ඩයරි YouTube channel එකට අදත් ඔයාලා හැම දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ බස්ලාම රොටි. මේකද Turkish bread කියලාත් කියනවා. මේක හදාගන්න හරිම ලේසි. ගොඩක් වෙලා පිටි අනන්න ඕනෙත් නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාලට හදාගන්න පුළුවන්. මේක දවසේ ඕනෑම වෙලාවක රසවත් කරි එකක් එක්ක කෑමට ගන්න පුළුවන්. මේ රොටි එක හදාගද්දි පිම්බෙන නිසා මැදට කැමැති පුරවුමක් දාලා සැන්ඩ්විච් එකක් විදියට රැප් එකක් විදියට උනත් කැමට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රසම රස බස්ලාමා රොටි එක හදාගන්නේ කොහොමද කියලා. මේ රොටි එක හදාගන්න අපිට උවමනා වෙනවා පාම් පිටි. මම මෙතන පාම් පිටි හරියටම ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊළඟට ඊස්ට් මේස හැඳි එකමාරයි ලුණු තේ හැඳි එකමාරයි ඔලිව් ඔයිල් මේස හැඳි 3යි. ඔලිව් ඔයිල් වෙනුවට ඔයාලට පොල් තෙල් එහෙම නැත්නම් දිය කරගත්ත බටර් පාවිච්චි කරන්න පුළුවන්. සීනි මේස හැඳි 1යි. මද උණුසුම් වතුර මිලිලීටර් 155යි. ඒ වගේම මද උණුසුම් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 155යි. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාලට පිටිකිරි පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි අපිට ඕනි වෙන්නේ. අපි දැන් බලමු මේ රොටි එක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මුලින්ම ඊස්ට් ටික ඇක්ටිව් කරගමු. මේ වගේ බෝල් එකක් අරගෙන මම ඒකට මද රස්නේ වතුර ටික දාගන්නවා. ඊළඟට මද රස්නෙන් ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්නවා. මේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ වතුර එකේ උෂ්ණත්වය ඔයාලා ගොඩාක් වැඩිත් නැති ගොඩාක් අඩුත් නැති ප්‍රමාණයෙන් අරගන්න. මේකටම අපි සීනි මේස හැන්දත් එකතු කරගන්නවා. ඊස්ට් ටිකක් දාගන්නවා. දැන් අපි මේ ටික හොඳට මිශ්‍ර කරගමු. මේ විදියට හොඳින් මිශ්‍ර කරගෙන අපි මේක හොඳින් වහලා විනාඩි 5ක් ඊස්ට් එක ඇක්ටිව් වෙනකන් තියාගන්නවා. දැන් මේ තියෙන්නේ හරියටම විනාඩි 5කට පස්සේ ඊස්ට් එක යාන්තමින් පෙන දාලා තියෙන්නේ. ඊස්ට් පරණ අය නම් මේ වගේ පෙන දාලා පිපෙන්නේ නැහැ. ඊළඟට අපි මේකට පාම් පිටි ටික දාගන්නවා. මේකටම අපි ලුණු ටිකත් එකතු කරගමු. ඊළඟට අපි මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. පිටි ටික හොඳින් ගුලියක් වගේ එකතු වෙනකන් මිශ්‍ර කරගන්න. මේ විදිහට පිටිමෝලිය හොඳින් ගුලියක් වගේ එකතු වීගෙන එද්දි අපි ස්පැචුල එක අයින් කරලා අතින් හොඳට මේක අනා ගන්නවා. අපි මේක ගොඩක් වෙලා අනාගන්නේ නැහැ. අපි එකතු කරගත්ත මේ අමුද්‍රව්‍ය ටික හැමදේම හොඳින් එකතු වෙලා බෝලයක් වගේ වෙනකන් විතරයි අනාගන්නේ. මේ විදිහට අනාගත්ත පිටිමෝලියට අපි අන්තිමටම ඔලිව් ඔයිල් ටික දාගන්නවා. දැන් නැවතත් හොඳට මේ විදිහට අතින් අනාගන්න. ඔලිව් ඔයිල් ටික හොඳට පිටිමෝලියට එකතු වෙනකන් අනාගන්න. මේ විදිහට ඩෝ එකට ඔලිව් ඔයිල් ටික හොඳින් උරා ගත්තාම අපි මේක බෝල් එකෙන් ඉවත් කරගෙන මේසෙරට දාගන්නවා. මේසයක් උඩට දාගෙන තවත් විනාඩියක් අනාගන්න. මේක ගොඩාක් වෙලා අනාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඩෝ එක අතේ ඇලෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට හරිම ලේසියෙන් අනාගන්න පුළුවන් පිටි ඩෝ එකක්. මේ විදිහට විනාඩියක් අනාගද්දී හොඳට ඩෝ එක සොෆ්ට් වෙනවා. ඔයාලා කැමති නම් මේක බෝල් එකේ තියලාම අනාගන්නත් පුළුවන්. විදිහට අනාගත්ත පිටිමෝලියෙන් අපි ඊළඟට ලස්සනට රවුම් බෝලයක් හදාගන්නවා. වීඩියෝ එකේ පෙන්වන විදිහට අතින් ලස්සනට රවුමට හදාගන්න. මේ විදිහට හදාගත්ත පිටිමෝලිය අපි බෝල් එක ඇතුලෙන් තියාගන්නවා. ඊළඟට අපි මේ පිටිමෝලිය වේලෙන්නේ නැති වෙන්න උඩින් ඔලිව් ඔයිල් ටිකක් ගාගන්නවා. ඔයාලට ඔලිව් ඔයිල් වෙනුවට පොල් තෙල් හෝ දිය කරගත්ත බටර් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක හොඳින් වහලා පැයක් හොඳටම පිපෙන්න තියාගන්නවා. දැන් මේ තියෙන්නේ අපි පිපෙන්න තියාගත්ත ඩෝ එක. ඩෝ එක දැන් දෙගුණයක් වෙන්න පිපිලා තියෙන්නේ. මේ ඩෝ එක පැයකට වඩා පිපෙන්න තියාගන්න ඕනි වෙන්නේ නැහැ. පැයක් යද්දී හොඳට පිපෙනවා. ඊළඟට අපි මේ විදිහට අතින් තද කරලා ඩෝ එකේ තියෙන වාතය ඉවත් කරගන්නවා. දැන් අපි මේ ඩෝ එක මේසෙරට දාගමු. මේ විදිහට මේසෙරට දාගෙන අතින් ලස්සනට රවුමක් වෙන්න පැතලි කරගන්න. අවශ්‍ය නම් මේසෙරට පිටි ටිකක් ඉහා ගන්නත් පුළුවන්. ඊළඟට අපි මේක එක සමාන කොටස් 6කට වෙන් කරගන්නවා. ඊළඟට අපි මේ පිටි කොටස් වලින් බෝල හදාගමු. මේ විදිහට එක පිටි කොටසක් අරගෙන උඩ පැත්තේ යටට හිටින්න තියාගන්නවා. මේ සිවුරටත් පිටි චුට්ටක් දාගන්න. ඊළඟට අපි පිටි බෝලේ කොන් ටික එකට හිටින්න මේ වගේ අතින් හදාගන්නවා. ඊළඟට පිටි බෝලේ නැවතත් අනිත් පැත්ත හරවලා අතින් මෙන්න මේ වගේ ලස්සනට බෝල කරගන්නවා.
මං ඔයාලට තවත් එකක් කරලා පෙන්නන්නම්. මේ වගේ පිටිකොටසක් අරගෙන අපි ඒකේ උඩ පැත්ත යටට හිටින්න මේ සුඩින් තියාගන්නවා. ඊළඟට පිටිකොටසේ කොන් ටික මේ වගේ අතින් හොඳට එකතු කරගන්නවා. ඊළඟට අපි මේක අනිත් පැත්ත හරවලා ලස්සනට බෝල කරගන්නවා. මේ විදිහට හදාගත්ත පිටි බෝල වලින් අපි දැන් රොටි හදාගමු. රොටි ටික හදාගන්න අතරතුර අනිත් පිටි බෝල ටික රෙදි කෑල්ලකින් හොඳින් වහලා වේලෙන්නේ නැති වෙන්න තියාගන්න. දැන් අපි එක පිටි බෝලයක් අරගෙන හොඳින් තුනී කරගන්නවා. රොටියේ පළල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 20ක් වගේ වෙන්න තුනී කරගන්න. මෙන්න මේ වගේ තරමට තුනී කරගන්න. දැන් අපි මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන යාන්තමින් තෙල් ටිකක් ගා ගන්නවා. පෑන් එක හොඳින් රත් වුණාම අපි ඉස්සෙල්ලා තුනී කරගත්ත රොටිය දා ගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. මේ විදිහට රොටිය උඩ බුබුලු ඇති වෙගෙන එද්දී අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න. මේ විදිහට දෙපැත්ත පෙරලමින් අපි මේක පුච්චගමු. මේ බලන්න මේ රොටිය පුච්චගද්දි මෙන්න මේ වගේ හොඳට පිම්බෙනවා. මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. නැවතත් දෙපැත්ත පෙරලෙමින් අපි මේක හොඳින් පුච්චගමු. මෙන්න මේ වගේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් එන්න දෙපැත්තම හොඳින් පිච්චුනහම අපි මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහටම අපි අනිත් රොටි ටිකත් පුච්ච ගන්නවා. ඔයාලට මේ රොටි ටික රොටි තැටියක උනත් ලේසියෙන්ම පුච්ච ගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම රොටි ටික හදාගෙන ඉවර වෙනකන් ඉස්සෙල්ලා පුච්චගත්ත රොටි ටික ඔයාලා රෙදි කැල්ලකින් වහලා තියාගන්න. එහෙම වුණාම රොටි ටික තවත් හොඳින් සොෆ්ට් වෙනවා. ඊළඟට අපි මේ විදිහට හදාගත්ත රොටි ටික තවත් ටිකක් රස කරගන්න ඔලිව් ඔයිල් ටිකක් උඩින් දාගන්නවා. ඔයාලට දිය කරගත්ත බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක තවත් ටිකක් ලස්සන කරගන්න කෑලි මිරිස් ටිකක් කපාගත්ත පාස්ලි කොළ ටිකකුත් දාගන්නවා. ඔයාලට කරපිංචා, සුදු ලුණු මේ වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසමරස බස්ලාම රොටි. පිටි මෝලිය ගොඩක් වෙලා නීඩ් කරේ නැති වුණත් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම හරිම රසවත් මනින්ම හදාගන්න පුළුවන් රොටියක්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලයි කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානිස්ඩයරි YouTube channel එකටත් subscribe වෙන්න. අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.